ශ්‍රී ලාංකේය කුළුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත් කාලීන දැනුම හා තාක්ෂණයේ සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වෙන දිව්‍යමය රස ගුලාව රස මන්සල අටුකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මිත්‍රෝනි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත් රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියත් එක්වයි අපි රස මාංශල වැඩසටහන ඔබට සමීප කරන්නේ අපනයන භෝග පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා ඒ වගේම අපනයන භෝගවලට අදාළව කාලීන වශයෙන් කතා කරන්නට ඕනි මාතෘකා සම්බන්ධයෙන්ුත් ඒ වගේම නව තාක්ෂණයේ සම්බන්ධයෙන්ුත් තියෙන කරුණු ඉතාම සරලව අපි රසමාංශල වැඩසටහන හරහා සාකච්ඡා කරනවා. ඉතින් අද අපි කතා කරන මාතෘකාව මං හිතනවා අපනයන භෝග වගාවට කැමැත්තෙන් ඉන්න ගොඩ දෙනෙකුට ඒ සඳහා උනන්දු කරවන කතාබහක් බවට පත්වේවි. එහෙම නැත්නම් අපිටත් අපනයන භෝග වගාවට යන්න පුළුවන් කියන ඒ විශ්වාසය සහ ඒ සුබ ආරංචිය ලැබෙන කතාබහක් බවට පත්වේවි කියලා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් අපනයන භෝග වගා කරනකොට උඩරට කලාපයට බොහෝ වැඩි ඉඩකඩක් ලබා දීලා ඒ ආශ්‍රිතව තමයි අපනයන භෝග ගොඩක් වෙලාව අපිට දකින්න පිළිවන්කම ලැබුණේ. එතකොට රජරට කලාපයේ වගේ පැතිවලට ගියාට පස්සේ අපනයන භෝග වගා කරන්න බැරිද? ඒ සඳහා තියෙන අවකාශය මොකක්ද? ඒ සඳහා යම් කිසි ආකාරයකට දැන් අපිට මේ තියෙන තත්වයන් එක්ක කලමනාකරණයක් කරගන්න පුළුවන්ද? මෙන්න මේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබට අද මේ කතාබහ තුළ හොඳ පණිවිඩයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අද අපි රස මන්සලෙන් කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව තමයි වියලි කලාපයට ඉසුරු කැඳූ අපනයන කෘෂිභෝග වගාව. මේ කතාබහට අපි ආරාධනා කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරි ප්‍රසන්න අමරසේන මහත්මයාට. සුබදැස්සනක්. සුබදැස්සනක්. මං හිතනවා ප්‍රසන්න මහත්මයා, මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අපනයන කෘෂිභෝග වගාව මුලින්ම හඳුන්වා දුන්නේ කොයි කාලයේද, කුමන පසුබිමක් තුළද කියන මෙන්න මේ කාරණේ පැහැදිලි කරමින් අද අපේ කතාබහට ආරම්භයක් ගමු. ඔබ තාම වටිනා ප්‍රවේශයක් ගත්තේ. ඇත්තටම අපනයන කෘෂිකර්ම භෝග කියපු ගමම අපිට මතක් වෙන දේ තමයි කුළුබඩු ආශ්‍රිත භෝග කියන එක. කුළුබඩු භෝග අපේ දීර්ඝ කාලයක් මේ රටේ පැවතුනේ තෙත් කලාපය හෝ අතරමැදි කලාපය කේන්ද්‍ර කරගෙන. නමුත් ඉතාම ඈතකදී 2016 ඉතර වගේ කාලයකදී රජරට ප්‍රදේශයට වීලි කලාපයට අපි මේ කෘෂිකර්ම දැනුම සහ ඒ හැකියාවන් ව්‍යාප්ත කරන්න තීරණය කරා. එතකොට 2016 තඹුත්තේගම ප්‍රදේශයේ ගෝජන දේව මධ්‍යස්ථාන ඉතාම අඩු පහසුකම් සහ අඩු කාර්ය මණ්ඩලයක් ඇතතේ මේ කාර්යය පටන් ගත්තා. එහෙම පටන් ගත්ත ගමන මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාම සහ වියලි කලාපයේ අනිකුත් දිස්ත්‍රික්ක කීපයක් දක්වාම දැනට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම විධිමත් කාර්ය මණ්ඩලයක් සහ ව්‍යාක්‍රමවේදයක් තියෙනවා. ඒ යටතේ රජරටට මේ අපනයන කෘෂිකාර්මික භෝග දැනුම සහ ඒ හැකියාවන් ව්‍යාප්ත කරන්න දෙපාර්තමේන්තුව යොහසුලුව කාර්යභාරයක් කරනවා. ඒක මම හිතන්නේ සුබ ආරංචියක් බවට පත්වේවි හැමෝටම. මේ ප්‍රදේශවල ඉන්න අයටත් දැන් ඔන්න අපනයන භෝග වගාවට එන්න පුළුවන් කියන ඒ සුබ පණිවිඩය තමයි ඒ හරහා ලැබෙන්නේ. දැන් ප්‍රසන්න මහත්මයා, දැන් මේ කුළුබඩු භෝග වගාව පිළිබඳව මීට පෙර කිසිම අත්දැකීමක් නොතිබුණු ප්‍රදේශයක තමයි මේ විදිහට මේ කාර්යයට ඔබලා අතගහලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි කතා කරද්දී මොන වගේ අභියෝගයක්ද තිබුණේ මේ වගේ ප්‍රදේශයකට අපනයන භෝග ගෙනියන්න? ඇත්තටම විශාල අභියෝගයක් තිබුණා. ලොකුම අභියෝගය තමයි මේ ගොවි මහත්තුරුන්ගේ ආකල්ප සහ පුරුද්ද. ඇත්තටම අපි ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගත්තාම එක් එක් ගොවි කණ්ඩායම් වලට තමන් එක්කම බද්ධ වෙච්චි කෘෂිකර්මාන්තයක් තියෙනවා. සමහරු තේ, රබර්, පොල් ඒ වගේ ඒ එක බද්ධ වෙච්චි දකුණ ගත්තාම කුරුඳු ඒ කෘෂිකර්මාන්තයක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම අවශ්‍ය වුණා රජරට ප්‍රදේශයේ ගොවීන් හුරු වෙලා තියෙන සාමාන්‍ය ජීවන රටාව තමයි කෙටි කාලීන භෝග, මාස දෙකක් තුනක් වාගේ තියෙන මුංගුඳු අවපි ඒ වගේ භෝග වලට හුරු වෙලා තිබුණා. ඒක ඉක්මනින් ප්‍රතිඵල ලැබුණා, ඉක්මනින් වගා කරා, ඉක්මනින් ආදායම් ගත්තා. මෙන්න මේ රටාවෙන්
මිදිලා යම් කාලයක් ගත වෙන දීර්ඝකාලීන දීර්ඝකාලීන භෝගයකට ගිහිලා දීර්ඝකාලීනකට පස්සේ ස්ථාවර ආදායම් මට්ටමකට යන්නේ කොහොමද කියන එක මේ ගොවි මහතුරුන්ට පැහැදිලි කරලා දෙන්න. හැබැයි මේකදී අපිට ගොඩක් ප්‍රයෝගී වුණා දෙපාර්තමේන්තුවේ වැඩසටහන් වලට අමතරව ගොඩක් රජ රටට ආපු අය නුවරින් මාතලින් කෑගල්ලෙන් දකුණෙන් ආපු අයගේ අත්දැකීමුත් අපිට ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම අපිට තිබුණේ නැහැ ලොකු යාන්ත්‍රණයක්. විශේෂයෙන්ම බිම් මට්ටමේ ගොවි මහත්තයෙකුට විශ්වාසය ඇති කරන්න පුළුවන් මට්ටමේ යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ඒක අපිට විශාල අභියෝගයක් වුණා. ඒතකොට මේ තත්ත්වයෙන් යටත් තමයි අපි වැඩේ ආරම්භ කරේ. නමුත් යම් යම් ස්ථානවල ගම්බිරි සැල දෙකක් කුරුඳු ගහක් එවගේ භෝග තිබුණා. අන්න ඒ වගේ උදාහරණ සහිත ගොවි පුහුණු පන්ති ශ්‍රේෂ්ඨ වැඩසටහන් ඒ වගේ උදාහරණ දීලා තමයි ගොඩක් ගොවි මහතුරු මේකට නැඹුරු කරගත්තේ. ඒ වගේම අපි විකල්ප හඳුනා දුන්නා ඒගොල්ලන්ගේ වගාවන් එක්කම මේක කරගන්න පුළුවන් කියලා. මේ තත්ත්වය යටතේ අපිට යම් ප්‍රමාණයක් ගොවි මහතුරු මේකට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. නමුත් අද වෙනකොට අවුරුදු 6ක් විතර ගිහිල්ලා 6ක් 7ක් අද ප්‍රතිඵල ලැබෙන නිසා අපිට මේ අභියෝගය සාර්ථකව ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ගොඩක් අය ඇහෙන් දැකලා අත්විඳලා ප්‍රතිඵල ලබා ගන්න නිසා. දැන් ගොවීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොයි වගේද මේ සම්බන්ධයෙන්? ඇත්තම ගොවි මහත්තුරුන්ට යම් යම් සැක සංකා තිබුණා. මොකද අපේ තියෙන අත්දැකීම තමයි ගොඩක් ව්‍යාපෘති සහ කෘෂිකාර්මික දේවල් පටන් ගන්නවා. ප්‍රතිඵලයේ ලැබෙනකොට ගොඩක් වෙලාවට ව්‍යාපෘති පටන් ගත්ත කෙනත් නැහැ. ප්‍රතිඵලයේ භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි විශ්වාසයක් ගොඩ නැගුවා මේ භෝගවල මිල ස්ථායි ඒ වගේම වගා කරන සියලු දෙනාටම යම් යම් ස්ථාවර ආර්ථිකයක් ළඟා කරගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ගොවි මහත්තුරුවෝ තේරුම් අරන් තියෙනවා තමන්ගේ කෙටි කාලීන භෝගත් එක්කම මේක වගා කරලා යම් ස්ථාවර මිල මට්ටමකට එන්න. මම හිතනවා මේ ප්‍රතිචාරත් එක්ක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් යම් කිසි ආකාරයක ධෛර්යයක් ලැබෙනවා මේ කලාපේ තවත් මේක ප්‍රවර්ධනය කරලා ජනතාවට මෙහි උපරිම ප්‍රතිඵල ලබා දෙන්න. දැන් ප්‍රසන්න මහත්තයා මේ දක්වා කරපු භෝග වගා අතුරින් වඩාම සාර්ථකුණු භෝගය මොකක්ද, ඒ කුමන ප්‍රදේශවලද කියන එකත් අපි ටිකක් කතා කරමු. ඇත්තටම අපි උත්සාහ කරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22 පුරාම ඒ වගේම එතනින් එහාට අවශ්‍යතාවය අනුව උතුරු දිස්ත්‍රික්ක සහ නැගෙනහිර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටත් අපේ සේවාවන් ලබා දෙන්න. එතකොට මේ කාර්යයේදී අපිට ගොවි මහතුරුන්ගේ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ යම් යම් උදව් උපකාර ලැබුණා, විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඒ ආශ්‍රිත. එතකොට අපිට යම් යම් ස්ථානවල කුඩා ප්‍රමාණයේ වගාවන් ස්ථාපිත කරලා ඒ ස්ථාපිත කරපු වගාවන් හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට සාර්ථක වගාව අපසරියක් දක්වා මේක අරගෙන යන්න. ඒ වගේම දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි මොනවද විශේෂයෙන් මොන භෝගද කියන එක. එතකොට අපේ වගාවන් ගත්තාම අපි මූලිකවම ගම්මිරිස්, කුරුඳු, කහ, ඉඟුරු, පුවක් වගේ භෝගයන් තමයි මූලිකව හඳුනා දුන්නේ. ඒකෙන් එක් එක් ප්‍රදේශවල විශේෂයෙන් රාජාංගනී වගේ ප්‍රදේශවල උස්සාන වාරි මාර්ග ක්‍රම යටතේ ගම්මිරිස් භෝගය ගොඩාක් හොඳින් ස්ථාපනය වෙලා තියෙනවා. ඒගොල්ලන් ඒකේ ප්‍රතිඵල ලබනවා. ඒ වගේම දිස්ත්‍රික්කේ පුරාම යම් වාරි මාර්ග ක්‍රමයක් ජල සම්පාදන ක්‍රමයක් තියෙනවා නම් ඒ ස්ථානවල අපිත් එක්ක වගා කරපු සහ විශේෂයෙන් මතක් කරන්න ඕන මේ කන්නයත් එක්ක වගා කරපු ගොවි මහත්තුරුන්ගේ කුරුඳු වගාවන් හොඳින් ස්ථාපනය වෙලා තියෙනවා. ඒ වගේම මහවැලි සහ වෙනත් වාරි ක්‍රමාශ්‍රිතව අපි පටන් ගන්න තිබුණ පුවක් වගාව ප්‍රචලිත කරන්න මෙන්න මේ පුවක් වගාවත් ඉතා හොඳින් තියෙනවා. මේකෙන් ප්‍රබලම භෝගයේ විදියට අපිට කුරුඳු සහ ගම්මිරිස් අඳුරගන්න පුළුවන්. දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර වඩාම සාර්ථක වූ වැඩසටහන් මොනවද කියන එකත් මම හිතනවා මෙහිදී අපි ටිකක් කතා කරොත් හොඳයි ප්‍රසන්න මහත්තයා. ඇත්තටම අපි දිස්ත්‍රික්කයක් විදිහට සැලකපුවාම ඉඩම් සම්බන්ධයෙන් භූමිය සම්බන්ධයෙන් ලොකු විභවයක් තියෙනවා. මොකද බොහොමයක් දිස්ත්‍රික්ක දැන් නාගරිකර්ණය සහ ඉඩම් අඩු වෙගෙන යන තත්ත්වයක් තියෙද්දී අපේ වීලි කලාපේ අනුරාධපුර දිස්ත්‍රික්ක විශේෂයෙන් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය තියෙනවා. ඒ ඉඩම් වලදී අපිට දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් ක්‍රීපයක් ක්‍රියාත්මක කරන එකක් වාණිජෝ වගා කරන අයට, අනික් එක ගෙවතු වගාවට. හැබැයි ගෙවතු වගා වැඩසටහන් සුවිශේෂ කාර්යභාරයක් ගන්නවා. මොකද අවදානම කියන එක
දරාගෙන ඉතා පොඩි ඉඩක හෝ අඩු වියදමකින් කරන්න පුළුවන් ඒ නිසා ගෙවතු වගා වැඩසටහන් ඉතාම සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා දෙපාර්තමේන්තුව විසින් කරන පැල ලබා දීම සහ ඒ සමීක්ෂණ අනුව ගෙවතු වගා වැඩසටහන් නිසා සාර්ථක මට්ටමේ තියෙනවා මිතුරනි අද අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ඉදිරිපත් කරන රසමන්සල වැඩසටහනේ කතා කරන වියලි කලාපයේට ඉස්සුරු කැඳු අපනයන කෘෂි භෝග වගාව සම්බන්ධයෙන් මම හිතනවා මේක ගොඩක් දෙනකොට හොඳ පණිවිඩයක් බවට පත් වෙනවා ඒ ප්‍රදේශවල ඉන්න අයටත් දැන් හැකියාව තියෙන අපනයන භෝග වගාවට එන්න දීර්ඝකාලීනව යම් කිසි ආකාරයක ස්ථාවර ආදායමක් එක්ක ඔබට සාර්ථක වෙන්න පිළිවන්කම ලැබෙනවා අපි ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් ඉතාම සරලව රසමන්සල වැඩසටහන තුළ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් අද කතා කරන මේ මාතෘකාව සම්බන්ධයෙන් හෝ ඕනෑම අපනයන භෝගයක් සම්බන්ධයෙන් ඔබට යමක් විමසන්නට තියෙනවා නම් මෙන්න මේ දුරකථනයේ ඔස්සේ සතියේ දිනවල කාර්යාල වේලාවන්වල කතා කරලා ඔබට දැනගන්න පිළිවන්කම ලැබෙනවා 0812 388 651 0812 388 651 අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රසන්න අමරසේන මහත්මයාත් එක්ක රසමන්සලේදී විශේෂයෙන්ම මේ වියලි කලාපයට ඉසුරු කැඳු අපනයන කෘෂි භෝග වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මා කැමති මීළඟට මෙන්න මේ කාරණය පිළිබඳවත් යමක් ඔබෙන් විමසන්නට දැන් අපි දන්නවා මෙහෙම අලුතෙන් මෙහෙම භෝග වගාවකට ගියන් පස්සේ ඒ ප්‍රදේශ ආශ්‍රිතව කෘෂි ව්‍යවසායකයන් සැකසුම්කරුවන් එහෙම නැත්නම් අපනයනකරුවන් විදිහට නිර්මාණය වීමේ අවස්ථා තියෙනවා දැන් කොහොමද මේ කලාපේ මේ අයගේ බිහිවීමේ ප්‍රවණතාවය ඇත්තටම මේක වැදගත් ප්‍රශ්නයක් මොකද අවසාන ප්‍රතිඵලය තමයි සියරම දේවල් තීරණය කරන්නේ එතකොට ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් අයනකරුවෙක් බිහි වෙනවා කියන එක කෘෂිකාර්මික පැත්තෙන් බලපුවම ඉතා විශාල දෙයක් නමුත් අපේ භෝගය ගත්තාම හැම භෝගයක්ම වාණිජ වටිනාකමක් සහිතව වගා කරන දේවල් අපේ පරිභෝජනයට වඩා වාණිජ වටිනාකමක් තියෙනවා. එතකොට මේකෙදී අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක්. එක් කාණ්ඩයක් තමයි මේ වගාවක් කරපුවාම ඒ අස්සන මිලදී ගැනීම ඒවා සකස් කිරීම එහෙම සකස් කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන එකතු කරන්නන් වෙළෙන්දන් තොග පාලනය කරන්නන් වගේ පිරිසක් බිහි වෙනවා යම් ප්‍රමාණයක්. ඒ වගේම නිෂ්පාදක යම් ප්‍රමාණයකුත් බිහි වෙනවා. අපි සාමාන්‍යයෙන් ගම්බිරිස් ගත්තොත් කහ ගත්තොත් එහෙම නැත්නම් කුරුඳු භෝගය සැලකුවොත් නිකන් වෙළඳපොළට යම් අමුද්‍රව්‍යයක් විදියට කරනවට වඩා යම් නිෂ්පාදනයක් කරලා ඇසුරුම් කරුව බිහි වෙලා යම් ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේම ඒ ඇසුරුම් තොග වශයෙන් බෙදා හරින්නන් කණ්ඩායමක් බිහි වෙලා ඉන්නවා නමුත් මේ ප්‍රමාණය අපේ නිෂ්පාදනය අඩු නිසා තාම අපි මූලික අවස්ථාවෙන් ඉඳන් යම් අඩුවක් තියෙනවා නමුත් පසුගිය වසර කිහිපය තුළම අපි විශාල හෙක්ටයර් ගාන භූමියේ ස්ථාපනය කරලා තියෙනවා මේවා අස්සනු ලැබෙනවත් එක්කම ලොකු නිෂ්පාදනයක් එනවා එතකොට මේ ව්‍යවසායකයෝ බිහිවීම යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා මේ හේතු කරගෙනම අපනයන කරුවෙක් බිහි කිරීම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මේ කලාපයේ වුණත් එක එක තැන්වලට කාලගුණික දේශගුණික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් ප්‍රසන්න මහත්තයා එතකොට දැනට හඳුනාගෙන තියෙන මේ තත්ත්වයන් එක්ක ඒ ඒ ප්‍රදේශවලට යෝග්‍ය අපනයන භෝග මොනවද කියන එකත් අපි ටිකක් පැහැදිලි කරගමු ඇත්තටම අනුරාධ මහත්තයාට ගොඩක් හොඳ ප්‍රශ්නයක් දැන් අපි මොන භෝගය වගා කරත් ජලයේ තීරණාත්මක සාධකයක් වෙනවා වියලි කලාපය. එතකොට ජලය සම්පාදනය කිරීමේ පහසුව සහ හැකියාව කෙන්දේ මේකට බලපානවා. ඒ වගේම දෙයක් තමයි අපි වගා කරන ගොවි මහත්තයෙකුට ඉස්සෙල්ලාම දැනුවත් කිරීම කරනවා ඔබතුමාලා වගා කාලසටහනකට අනුව වගා කරන්න. ඉදිරියේදීන වැස්සත් එක්ක වගා කරන්න. නැත්නම් ජල සම්පාදනය ප්‍රායෝගික නැහැ කියන එක අපි ඉදිරිපත් කරනවා. එතකොට මේ තත්ත්වයක් එක්ක ගත්තහම රාජාංගනය තඹුත්තේගම ඒ ආශ්‍රිත ප්‍රදේශවල උස්සාන සහ වාරිමාර්ග ක්‍රම යටතේ අපිට ගම්බිරිස් විශේෂයෙන් වගා කරන්න පුළුවන්. ඒ වගේම දිස්ත්‍රික්කයේ පුරාම මම අර ඔබට කලින් පැවසුවා වගේම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීයකම් කොට්ටාස 22 පුරාම අපේ ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ ඉන්නවා. මේ කාර්ය මණ්ඩලය ඉඩම් අඳුනා ගන්නවා මේ ඉඩම යෝග්‍ය කියලා. එතකොට ඔබ කවුරු හරි අපනයන භෝග වගා කරන්න උනන්දු වෙනවා නම් සම්බන්ධ වෙන්න දෙපාර්තමේන්තුවත් එක්ක. එතකොට ඉඩම්
පරීක්ෂා කරලා ඒක යෝගිතාවයේ පරීක්ෂා කරලා දෙන්න පුළුවන්. කුරුඳු භෝගයේ සම්බන්ධයෙන් ගත්තහම කුරුඳු භෝගයේ දිස්ත්‍රික්කේ පුරාම වගා කරන්න පුළුවන් යම් යම් අවශ්‍යතා කිපයක් තියෙනවා. ඒවා තමයි ජල සම්පාදනය සහ හොඳින් ජලය වර්ෂා කාලයේදී බැසෑ යාමට අවශ්‍ය පහසුකම් තියෙන එක. එම නිසා ඉඩම් සකස් කිරීමේදී දෙපාර්තමේන්තුව විධිමත් උපදෙස් ලබා ගන්නවා නම් අපිට දිස්ත්‍රික්කේ පුරාම කුරුඳු වගාව කරන්න පුළුවන්. මම හිතනවා එහෙම මොනවද ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන භෝග ඒවට තියෙන අවකාශය කොයි වගේද මෙන්න මේ දැනුම පැත්තකින් ජනතාව අතරට ගෙනියන්න තමයි රසමන්සල වගේ වැඩසටහන හරහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් උත්සාහ ගනිමින් ඉන්නේ ප්‍රසන්න මාතය දැන් මේ දිස්ත්‍රික්කයේ තුල වගේම ප්‍රාදේශීය මට්ටමින් ගත්තාම මේ ගොවි මහත්වරුන්ට මේ දැනුම වගේම උපදේශනයන් අලුත් තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපනයන භෝග සම්බන්ධයෙන් ගත්තාම මේ කාර්යය සඳහා කොයි තරම් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත වෙලා ඉන්නවාද ඒක කොහොමද කරෙන්නේ ඒ පිළිබඳවත් අපි ටිකක් මතක් කරලා දෙමු. ඇත්තටම ප්‍රධානවම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයක් තියෙනවා. මේක තියෙන්නේ මයිලගස් සන්ධිය කියන ප්‍රදේශයේ. එතකොට ඕනම කෙනෙකුට සතියේ දවස් පහේම ඒ දිස්ත්‍රික් කාර්යාලයට ඇවිල්ලා අවශ්‍ය දැනුම උපදෙස් සහ ඒ අවශ්‍ය පෝරම ඒ අවශ්‍ය සියලුම දේ කරගන්න පුළුවන්. ඒ වගේම මහජන දිනයක් පවත්වනවා හැම සඳදා දිනයකම. ඒ සඳදා දිනයක මහජන දිනයක් පවත්වද්දී අපේ ස්ථාන 6ක තඹුත්තේගම රාජාංගනේ ඉපලෝගම රඹෑව ගලෙන්බිඳිනව සහ මහවිලච්චිය කියන ප්‍රදේශ 6ක අපේ නිලධාරීන් ස්ථානගත වෙලා ඉන්නවා. ඒ නිලධාරීන් හරහා ඒ අවශ්‍ය සියලුම කාර්යයන් ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට දුරකථනයේ මාර්ගයෙන් අපේ සම්බන්ධ වෙනවා නම් ඒ දුරකථනයේ හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන් 02-5-20-55-103 කියන දුරකථන අංකය නැවතත් මම මතක් කරන්නම් 02-5-20-55-103. ඒ වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. වෙබ් අඩවියට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. නිරන්තරයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ නව්‍ය කෘෂි ව්‍යවසායකින් සවි බල ගන්නවන්නට විශේෂ වැඩසටහන් කරනවා විශේෂ අවධානයක් ඒ සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාලයක ප්‍රසන්න මහත්මයා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන් සඳහා තියෙන සූදානම කොයි වගේද? ඇත්තටම දැන් සියලුම ගොවි මහත්වරුන්ට අපි ප්‍රායෝගික දන්න දෙයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න ගොවි මහත්තයෙකුට අනුරාධපුරයට ඇවිල්ලා මේ වැඩ කරගන්නවා කියන එක තරමක් මාර්ග දුෂ්කරතා තියෙනවා. ඒ නිසා අපි තාක්ෂණය භාවිතා කරන්න ප්‍රමේ උත්සාහ කරනවා. මෙහිදී දුරකථන මාර්ගය කියන්නේ අපිට එක් දෙයක් විතරයි. මීට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාමය යටතේ තියෙන වෙබ් අඩවිය, ඒ වගේම යූටියුබ් නාලිකාව සහ දෙපාර්තමේන්තුවේ වෙනත් මාර්ගගත අධ්‍යාපන ක්‍රම අපි භාවිතා කරනවා. විශේෂයෙන්ම ගොවි කණ්ඩායම අපි සම්බන්ධ කරගෙන WhatsApp කන් සමූහයන් නිර්මාණය කරලා ඔවුන්ට උපදෙස් ලබා දීම සිදු කරනවා. ඒ වගේම ඒ අයට සූම් තාක්ෂණය හරහා අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරනවා. අපිට භෞතිකව ගොවි මහත්තයා ළඟට ලඟ වෙන්න බැරි වුණත් සමහරට අපහසුතාව තියෙනවා. ප්‍රවාහන අපහසුතාව හෝ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවස්ථාවකදී අපිට ඒ සියලුම තාක්ෂණික උපකරණ අපි යෙදුම් භාවිතා කරනවා. එනිසා යම් ගොවි මහත්තයෙකුට තමන් සමහර විට ඉඩම තියෙන අනුරාධපුරේ නමුත් පදිංචි වෙන දුරබැර ප්‍රදේශයක වෙන්න පුළුවන් අපි අමතන්න. එතකොට අපි ඒ ගොවි මහත්තයාට අවශ්‍ය කරන දැනුම ලබා දීමේ ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම සකස් කරමු. මේ කාරණාත් එක්ක විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක තියෙන විශේෂ වැඩසටහන් මොනවද? අපේ සාමාන්‍ය වැඩසටහන් තියෙනවා අලුතෙන් පැල ලබාගෙන වගා කරන ගොවි මහත්වරුන්ට අවශ්‍ය දැනුම තාක්ෂණය සහ රෝපණ ද්‍රව්‍ය ලබා දීම වැඩසටහන්. මේ වැඩසටහන් වලට අමතරව ඒ ගොවි මහත්වරුන්ට අවශ්‍ය නැ යම් නිෂ්පාදනයක් කරන්න විශේෂයෙන් මේකදී අවශ්‍ය වෙන්නේ ඔහුට හෝ ඇයට යම් ඉල්ලුමක් ලැබිලා තියෙනවා නම් ගැනුම් කරුවෙක් ඉන්නවා නම් ඔහුගේ පිරවිතර අපිට ලබා දෙනවා නම් අපි උදාහරණයක් විදිහට ගම්මිරිස් සඳහා යම් අගේ එකතු කර නිෂ්පාදනයක් කරන්න ඕනේ. හැබැයි අපිට මේක කරන තාක්ෂණය නැහැ කියන අවශ්‍යතාවය දෙනවා නම් ඒ තාක්ෂණය ලබා දීම වැඩසටහනක් අපි කරනවා. ඔහුට ඒ නිෂ්පාදනයේ 100%ක් ඒ අවශ්‍යතාවයට අනුව කරන්න පුළුවන්
තාක්ෂණය ලබා දෙන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රායෝගික දෙයක්. සමහර විට අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ඇතුළතදී කරන්න බැරි වුණත් අපිට තියෙන පරිශන ආයතන වෙනත් තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය කරලා අපිට ඒ අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ගොඩක් අනුරාධපුර දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක වෙන විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් සංවිධාන වලින් කරන වැඩසටහන්. මේ වැඩසටහන් වල ප්‍රයෝජන උදාහරණයක් ප්‍රධාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දෙන්න පුළුවන් දැනුම තාක්ෂණය සහ රෝපණ ද්‍රව්‍ය. නමුත් මුදල් දෙන්න යම් හැකියාවක් නැහැ. නමුත් ආර්ථික සහයෝගිතාවෙන් දෙන ආයතනක් තියෙනවා. අනිත් වගේ දේවල් අපිට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඒ දේවල් වලින් ගොවි මහත්තුරුන්ගේ හැකියාවන් සහ එයාලට අවශ්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කරලා ගොවි මහත්තයා කෘෂි ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරන්න අපිට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ ප්‍රායෝගික අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජකාරී කටයුතු කරන නිසා මම හිතනවා ගොවීන් එක්ක අදහස් වමාරු කරගන්නේ ප්‍රායෝගික අත්දැකීම් ලැබිලා ඇති. අලුතෙන් වුණ අපනයන භෝග වේලි කලාපයට හඳුන්වා දීමත් එක්ක විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම තියෙන ප්‍රායෝගික අත්දැකීම් කොයි වගේද? ගොවීන් මේකට උනන්දුවක් දක්වනවාද? හොයා බැලීමක් කරනවාද? විමසීම් කරන අවස්ථා තියෙනවද? සාර්ථක වෙලා තියෙනවද? මොකක්ද ඇත්තටම ඔබේ අත්දැකීම? ඇත්තටම මම නම් හිතන්නේ අපිට අවශ්‍ය ඉල්ලුම සම්පූර්ණ කරන්න බැරි මට්ටමට අපි සාර්ථක වෙලා තියෙනවා කියන දේ තමයි අපිට පෙනී යන්නේ. විශේෂයෙන්ම අත්දැකීම් ලැබෙනවත් එක්ක ඒ අත්දැකීම් වල ප්‍රයෝජන ඇහෙන් දකින්නවත් එක්ක ගොවි මහතුරු බොහෝ විට මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වනවා. තව දෙයක් තමයි ඇත්තෙම ගොවි මහත්තයෙක් අපි හිතමු කන්න භෝගයක් වගා කරනවා කියලා. ඒ වගා කරන වපසරියම අපිට මේකට භාවිතා කරන්න පුළුවන් ඒ අතරේ වගාවක් විදියට. එහෙම වුණාම ගොවි මහත්තයා ඇත්තටම දැන් යම් කාලයක් යනකොට ඔහුගේ ශක්තිය අඩු වෙනවා, වගා කරන්න තියෙන හැකියාව අඩු වෙනවා, වයස යනවා, ඒ වගේ ගැටලු වලට මුහුණ පානවනේ. නමුත් අපනයන කෘෂි භෝගයක් වගා කරපුවාම ඒ ගොවි මහත්තයා මූලිකවම කරන දේවල් තමයි ඉස්සල කරන්න ඕනේ මහන්සි වෙලා. මුලින්ම පටන් ගද්දි. එතනින් එහාට තියෙන්නේ ඔහුට මේක නඩත්තු කරගෙන අස්සන්න නෙලා ගන්න එක. ඉතින් මගේ තියෙන අත්දැකීමක් තමයි අපි ශේෂ්ත්‍රයේ ගිහිල්ලා ගොවි පුහුණු ඒ වගේ ශේෂ්ත්‍ර දින සිදු කරද්දි ගොවි මහත්තුරු ගොඩාක් අය කියනවා දැන් ඉතින් එයාට අමාරුයි, ඉතින් කරන්න බෑ, දැන් මහන්සි වයසයි, අපි කොහොමද කරන්නේ? නමුත් අපි ගොඩක් කරගන්නේ ඔබ විශ්‍රාම වැටුපක් සකස් කරගන්න. විශ්‍රාම වැටුපක් කියපුවම අපිට රැකියාවක් නැහෙනේ කියන ප්‍රශ්න එනවා. නමුත් අපි පැහැදිලි කරලා දෙනවා ඔබ මේ වගාවන් සිදු කරලා තියෙනවා නම් ඔබට යම් කාලයකදී ස්ථාවර ආර්ථිකයක් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් අර මහන්සිය සිදු නොකර. අපි ඒ පණිවිඩය දීලා තියෙනවා ගොවි මහත්තුරුන්ට. මේකත් එක්ක ඇත්තටම අපිට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ගොවි මහත්තුරු වගාවට ලොකු උනන්දුවක් දක්වනවා. මං හිතනවා ඒක සතුට දනවන ආරංචියක් බවට පත් වෙනවා. තාමත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ වියලි කලාප විශේෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වගාවන් වලට යොමු වුණු නැති කැමැත්තක් තියෙන අය ඉන්නවනะ එන්න මේක ඔබට හොඳ අවස්ථාවක් බවට පත් වේවි. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල සිටින ගොවි මහත්ම මහත්මීන්ට විශේෂයෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොවි මහත්ම මහත්මීන්ට හෝ එහෙම නැත්නම් අලුතෙන් බලාපොරොත්තු වෙනවා නම් මේ අපනයන භෝග වගාවට එන්න ඒ ගොවි මහත්වරුන්ට ඔබේ පාර්ශ්වකරුවන්ට ඔබේ නිලධාරීන් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? ඇත්තටම ප්‍රධානම ක්‍රමවේදය තමයි දිස්ත්‍රික් කාර්යාලයට දුරකථන ඇමතුමක් හෝ සතිය දවසක එන එක. ඒ වගේම අපේ ප්‍රාදේශීය තඹුත්තේගම, ඉපලෝගම සහ ගලෙන් බිඳුනුවව ගොවි ජන සේවා මධ්‍යස්ථානවල අපේ නිලධාරීන් සඳ දිනේම රැඳී සිටිනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා ඒ මහත්තුරු හම්බෙලා ඒ අයගෙන් අවශ්‍ය කරන පණිවිඩය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙනත් විද්‍යුත් මාර්ගයකින් අපිට දැනුම් දෙනවා නම් අපි ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. දුරකන දෙන අංකය මතක් කරන්නම් 02525 55103 02525 55103. මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඔබට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් අපනයන භෝග වගාවට ඔබට එන්න කැමැත්තක් තියෙනවා නම් අපනයන භෝග වගා කරන අය දැනටමත් ඉන්නවා නම් ඒ අයට තියෙන ඕනෑම කාරණයක් පිළිබඳව විමසන්නට හැකියාව තියෙනවගත් අපි මතක් කරන්නට ඕනි. ඉතින් අද අපි රසමංසල වැඩසටහන තුල කතා කරේ වියලි කලාපයට ඉසුරු කැන්දූ අපනයන කෘෂි භෝග වගාව සම්බන්ධයෙන්. මං හිතනවා මේ හරහා ඔබ අලුත් පණිවිඩයක් ලබන්න ඇති. ඔබට හැකියාව තියෙනවා මේ අද අපි කතා කරපු මාතෘකාව හරහා යම් ආකාරයක ඔබට පණිවිඩයක් අවශ්‍ය නම්
ඔබ ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන කෙනෙක් නම් ඔබට ඒ පිළිබඳව විමසන්න ඒ වගේම ඕනෑම අපනයන භෝගයක් සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න මෙන්න මේ දුරකථන අංකයට සතියේ දිනවල කාර්යාල වේලාවන් තුල ඔබට කතා කරන්න පිළිවන්කම ලැබෙනවා 08112 658 651 බොමිසෝතේ යද මේ කතාබහට සම්බන්ධ වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී ප්‍රසන්න අමරසේන මහත්මයාට බොහොමත් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයට එසේනම් අපි ලබන සතියේ තමයි බලාපොරොත්තු වෙන අදට රසමංසල වැඩසටහනින් සමුගෙන යනවා අදත් වැඩසටහනේ සම්බන්ධීකරණයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංවේදන අංශයේ නදීකා රුවන්වැල්ල මහත්මිය අධීක්ෂණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංවේදන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා උපදේශකත්වයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන VGA ශාන්ත බණ්ඩාර මහත්මයා තාක්ෂණික දායකත්වයේ තිලින චාමර අදත් රසමංසල වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපකොටුව ශ්‍රී ලාංකීය කුළුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත් කාලීන දැනුම හා තාක්ෂණයේ සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වන දිව්‍යමය රසගුලාව රසමන්සල අටුකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව